ආයුබෝවන් කියලා අදත් ඔයාලා පිළිගන්නවා නොදුටු ලෝකයේ අපේ YouTube නාලිකාවට. අපි අද ඔයාලට අරන් ආවේ ලෝකයේ විසෙන කුඩම් වඳුරා ගැන විස්තර ටිකක්. ඉතින් එහෙනම් රැඳීන්නකෝ අපේ වීඩියෝ එකත් සමගම. පියාජිමෝ මොමාසෙට් කියලා හඳුන්වන මේ කුඩාම වඳුරගේ උස ඇඟිල්ලක් තරම් වෙනවා. මොවුන්ලෝ කුඩාම වඳුරු විශේෂයක්. බොහොම අඩු බරකින් යුක්ත වන මේ වඳුරු විශේෂය ඇමසන් වනාන්තරයට පමණක් ආවේණික වීම විශේෂත්වයක්. මොවුන්ගේ බර ග්‍රෑම් 100ක් වැනි ඉතාමත් සැහැල්ලු බරක්. නිතරම මොවුන් රංචු වශයෙන් තමා ජීවත් වන්නේ. මොවුන්ගේ කොඩා සිරුරට සාපේක්ෂව වල්ගය ඉතා දිගු වන අතර වැඩුණු සතෙක්ගේ වල්ගය සෙන්ටිමීටර 15ක් 20ක් පමණ වනවා. බොහෝ දුර පැනීමේ හැකියාව මේ වඳුරු විශේෂයේ සතුයි. බොහෝ විට ගස් බැනවල ජීවත් වෙන අතර ගස්වල මැලියම් ආහාරයට ගන්නවා. මේ වානර විශේෂයට තියෙන අපූරු හැකියාවක් තමයි අංශක 180ක් පමණ ප්‍රමාණයක් තමන්ගේ හිස කරකවා බැලීමට මේ වඳුරු විශේෂයට හැකියාව තියෙනවා. ඉතින් මේ කුඩාම වඳුරු විශේෂයේ ආයු කාලය අවුරුදු 12ක් පමණ තමයි වෙන්නේ. මේ වඳුරන්ව සුරතලයට ඇති කරන්න න්‍යායාත්මකව අවසර දීලා තියෙනවා. ඔවුන්ගේ වර්ධනයට වනාන්තරයේ සිටීම අත්‍යවශ්‍ය වන්නේ නැහැ. නමුත් කුඩා කල සිට වර්ධනය වීම අධීක්ෂණය කළ යුතු බවයි සත්ව විද්‍යාඥයන් පවසන්නේ. කනගාටුවෙන් වුණත් කියන්න ඕන මේ සත්ව විශේෂය වඳ වී යාමේ තර්ජනයට ලක් වී තිබෙනවා. ඇමසන් වැසි වනාන්තරවලට පමණක් ආවේණික වූ මේ වඳුරු විශේෂය රැක ගැනීම සඳහා විවිධ සංරක්ෂණ ව්‍යාපෘති දැනටත් ක්‍රියාත්මක කරනවා. ඉතින් ඔයාලා අපි හැමෝම වෙනුවෙන් මේ ලෝකයේ පරිසරයේ ජීවත් වෙන මේ කුඩා වඳුරු විශේෂය රැක ගැනීම අපි හැමෝගේම යුතුකමක් මෙන්න වගකීමක් බවටද පත් වෙනවා. ඉතින් නොදුටු ලෝකෙන් අපි ගෙන ආපු මේ අලුත්ම වීඩියෝ එක මෙතකින් නිමාවට පත් වෙනවා. ඉතින් ඔයාලා අපේ වීඩියෝ එකට කැමති නම් පහළ තියෙන කමෙන්ට් බොක්ස් එකේ කමෙන්ට් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, ෂෙයා කරන්න, නොදුටු ලෝකයේ අපේ channel එක දැම සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ගෙදරටම වෙලා ඉන්න.